අරාබි මුහුදේ පැවති බිපෝර් ජෝයි සුලිගුණාටුව මේ වෙන විට ඉතා ඡණ්ඩ සුලිගුණාටුවක් බවට වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව ධීවර සහ නාවක ප්‍රජාවට මේ අරාබි මුහුද ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාරුණිකව මතක් කරනවා. එදිනෙ බස්නාහිර සහ සබරගම පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. තැතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. පැඩි කිලෝමීටර් 40 45 අතර වන තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඊයේ රාත්‍රි කාලයේ ගාල්ල ප්‍රදේශයේ අධික සුළං තත්වයක් සහ මුහුදේ රළු ස්වභාවයක් ගෙන තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර මධ්‍යම කඳුකරයටද ඊයේ රාත්‍රී කාලයේ සිට දැඩි සුළං තත්වයක් සමග වැසි ඇදහැලමින් පවතින බව වාර්තා වනවා. හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල රථවාහන දහවනේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.